කතාබහක් තියෙනවා සමාජය තුළ මේ ස්කින් පෝල්ස් අඩු වෙනකොට පවර් එක අඩු වෙනවා. එතකොට මේ ලොකු ශක්තියක් නැහැ පාරක් ගහන්න බෑ, හය පාරක් ගහන්න බෑ කියලා. මේක ඇත්තද? ඒක ඇත්ත තියෙනවා මෙහෙම. දැන් හිතමු දැන් මම ඉන්නවා කියලා. දැන් මම විසයි අද බලනවා මගේ ස්කින් පෝල්ස් වැඩි. එතකොට මම මේක අඩු කරන්න එපා. එතකොට මම නොකා ඉන්නවා. හරි. එක වෙලයි කන්නේ. මම උදේ ඉඳලා යනකම් දුවනවා. මම අනිවාර්යෙන් ස්කින් ෆෝස් අඩු වෙනවා. හැබැයි ස්කින් ෆෝස් අඩු වෙන ගාමම ශරීරයට ඕන ශක්තියනේ පේශිත් කඩනවා ඒක. මස්ල් බ්‍රේක් ඩවුන් එකකුත් තියෙනවා. එතකොට වෙන මොනවා කියන එක හරියනවා. එතකොට පවර් එක අඩු වෙනවා. එහෙම කරන්නේ නැතුව මම එකක් තමයි ෆස්ට් මේ ස්කින් ෆෝස් මම ක්‍රීඩා කරනකම් ස්කින් ෆෝස් ආරක්ෂා කරන්න ඕනේ මම. ඒ ප්‍රොෆෙෂනල් ක්‍රීඩකෙක් වුණා වනේ කෝලි ගත්තොත් කෝලි මිනිහගේ කෑම මැනලා කන්නේ හැමදාම. ඒ වෙනම මට්ටමක මං කියන්නේ එහෙම වෙන්න කියලා. හැබැයි ප්‍රොෆෙෂනල් ක්‍රීඩකෙක් වුණාම අපි ගමු මේ ඇක්ටර්ස්ලා ෆිල්ම් ඇක්ටර්ස්ලා. එතකොට දැන් රෝල් එකක් දුන්නොත් ඒගොල්ලෝ බොක්ස කෙනෙක් රෝල් එකක් දුන්නොත් ඇඟ හදා ගන්නවා නේද? දැන් වුල්වරින් කියන රෝල් එක බැලුවම එයාගේ ඇඟ කොහොමද හැදිලා තියෙන්නේ? ඇඟ හදාගන්න පුළුවන් ඕන කෙනෙකුට. හරි. එතනදී ඇඟ එයාගේ හොඳට මස්ල් හදාගෙන තියෙනවා ඕන වෙලාවට නිකන් ඉන්නවා. ඉතින් එහෙම ප්‍රොෆෙෂනල් කෙනෙක් වුණාම දැන් ඒ කාලය යනකම් ඇඟ මේන්ටේන් කරන්න ඕනේ. මොකද ඒකට පඩියක් ගෙවනවනේ. හරි. දැන් අපි දෙන්නට ඇඟ මේන්ටේන් කරන්න පඩියක් ගෙවන්නේ. අපි ඇඟ මේන්ටේන් කරන්නේ අපි සෞඛ්‍යයට අපේ පෞද්ගලික හේතුවක් හින්දා. සල්ලි ගෙවනවනේ ඇඟ මේන්ටේන් කරන්නේ ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඒක එතන මේකක් නෑ. ඉතින් අර විදියට අපි කියන්නේ න්‍යූට්‍රිෂන් කෙනෙක් ගන්න ඕනේ. මොකද ස්පෝර්ට්ස් න්‍යූට්‍රිෂන් කියන්නේ ලංකාවේ මේ දුර්වලම තේ ක්‍රීඩාවේ. ක්‍රීඩාවේ ලොකුම අඩුපාඩුවක් අපි ඒක හදන්නේ ලොකුම අඩුපාඩුව තමයි ක්‍රීඩා පෝෂණය. මේ අවුරුදු 10ක් මම මේ කතා කරනවා. ඒත් අපිට මේක කරගන්න බැරි වෙලා තියෙනවා හේතු කීපයක් ඉන්නා. මේ ක්‍රීඩා පෝෂණය පිළිබඳම ස්පෙෂලිස්ට්ලා විශේෂඥයෝ හුඟක් අඩු. ඒ කියන්නේ එක්කෙනෙක්වත් එක්කෙනෙක් තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒකින්ද දැන් සාමාන්‍යයෙන් මේක ටාගට් එකක් තියෙනවා නම් ඒ කියන්නේ වේට් ට්‍රේනින් එක මේ ඒ කියන්නේ ෆැට් එහෙම සුගර් කපන්න ඕනේ. හැබැයි කාබෝහයිඩ්‍රේට් යම්පිසි ප්‍රමාණයක් ගන්න ඕනේ. නැත්නම් මසල් බ්‍රේක් ඩවුන් එකක් එනවා. ඒකින්ද ශක්තියත් එක්ක මේ යන ස්කින් ෆෝල් ටාගට් එකට ගියොත් මේ මස්ල් පවර් එක අඩු කරන්නේ නැතුව කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කෑම කන අතරතුරේදී ව්‍යායාම මගින් තමයි මේක අඩු කරන්න ඕනේ නිවැරදි ක්‍රමය. ඔව් කියන්නේ බැලන්ස් ඩයට් එකක් ගන්න ඕනේ. මේ බර අඩු කරන්න ඕන නම් පොඩි නෙගටිව් කැලරි මේකක් තියෙන්න වෙනවා ඉනිෂියලි. හැබැයි ඊට පස්සේ ඉතින් ඒකට ආවට පස්සේ මේ ඒ කියන්නේ ප්‍රෝටීන් ඉන්ටේක් එකත් එක්ක මේ මස්ල් එක්සයිස් කරලා මස්ල් මාස් එක මේ ඉන්ටේන් කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට.